ඒක යන්නේ ආදයම් ගොඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් මේක. ඉතින් හරි ලේසි දැන් කුකුල්ලෝ එහෙමනම් මේ කැමරටත් කෑ ගහනවා එහෙමනම්. මොකක් කවුරුත් කෑ ගහන්නේ නැහැ. මුකුත් නැහැ. අපි තමයි අපි ළඟ තමයි මේන්ටේන් එක තියෙන්නේ. සති දෙකකට වතාවක් විතර අපි හදාගත්ත කැම එක සති තුනක් වගේ නේද ලෝදි මල්ලි. සති තුනකට වගේ වතාවක් අපි මේ කැම එක දානවා. මේකට මට දෙයක් කියන්න අමතකුණා. මේකට දැන් අපේ පිටරට අපේ ආදරණීය පිටරට ඉන්නවනේ. ඒගොල්ලෝ ඇත්තටම මේ වැඩසටහන සෑහෙන්න මේගොල්ලෝ කරනවා. මොකද එහෙින් ඉඳලත් වැඩ දැන් අමාරුයි. පිටරට ගිහින් වැඩ කරගන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ මෙහි ඉන්න කට්ටියට දෙමාපියෙන් දැර ගෙදර කට්ටියට කියලා මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් කරලා එයා ඉන්නේ සමහරවිට මාස 4න් 5න්. එයා මෙතන ඉන්නකොට මෙතන ප්‍රොසෙස් වෙලා තියෙනවා. එතකොට ලංකාවටත් ඇවිල්ලා හොඳට ආදායමක් උපයන්න පුළුවන් විදිහට මේ ප්‍රොජෙක්ට් එක මේ අපි හරි ගස්සලා තියෙනවා. ඉතින් මම මාස 2කම ආරයද්දි එමෙන් 10 ගුණට වැඩි මං හෙව්වා. ඇත්තට මාසෙකට පුළුවන් නම් පැටව 20,000ක් විතර විකුණ ගන්න. රුපියල් 20,000ක්. මේ විදිහට මාස 5ක් විදිහද්දි ණයටි ඉවරයි. මෙන්න මේ හින්දාම තමයි මම මේ ප්‍රොජෙක්ට් එකට අත ගැහුවේ. ඇත්තට මගේ කතාවත් හැමෝම දැන් දන්නවනේ සම්පූර්ණ අපිත් මේ වැටිලා මේ ජනකය වගේ හොඳටම නැති වෙන්නම වැටිච්ච මිනිස්සු. ඉතින් මේකෙන් තමයි ඇත්තට මමත් ගොඩ ඇවිල්ලා දැන් මේ දේ ලොකු ව්‍යාප්ති කරගෙන ගිහිල්ලා අපේ තියෙන ඇත්තරම ලංකාවට දෙන ප්‍රධාන ව්‍යාප්තිය. ඒ ප්‍රධාන ව්‍යාප්තියට අදාළ මිනිස්සු ටික අදාළ අපේ සෙට් එක තමයි අපි මේ හදාගෙන යන්නේ. ඒ කියන්නේ හැම ගමින් ගමකම මේ දේ පටන් ගන්න ඕනේ. මේ ක්ෂයක් හොයන්න පුළුවන් ක්‍රමයක් කියලා දුන්නා. ඉතින් ඒ ලක්ෂ්‍යෙන් දැනට ගොඩක් හොයාගෙන යනවා. ඒ අතර එක්කෙනෙක් තමයි ජනකය. ඉතින් ලොලිතමල්ලි දැන් ඒ ලක්ෂ්‍යයට අමතරව තව ලක්ෂ්‍යයකට වඩා හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේකේ. ඔයාලට මේ අංකෙට කතා කරන්න පුළුවන්. මේ අංකෙට කතා කරලා ඔයාලට පුළුවනේ මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඒක ඔයාලගේ තීරණයක්. අපිට කියන්න පුළුවන්, අපිට පෙන්වලා දෙන්න පුළුවන් මේ ව්‍යාපෘතිය හරහා දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා, දියුණු වෙලා ඉන්නවා. ඉතින් ඒ දේවල් ඇස් පනා අපිට පේනවා. ඉතින් ওই දේ අපි පෙන්වන්න තමයි ගලේ වෙලට ආවේ. ඉතින් අයිබුවන් සුබ දවසක්. ආදරෙන් පිළිගන්නවා වෙනදා වගේම. ඔන්න අද අපි අවේ ඇවිල්ලා ඉන්නේ ගලේ විල ප්‍රදේශයට. ඉතින් ආදායමක් හොයන්න බලාපොරොත්තු වෙන්නේ ඇති සමහර වෙලාවට තාම රැකියාවක් නැති ඇති, තාමත් ව්‍යාපාරයක් කරන්න හිත හිත ඇති ඒ ඔක්කොටම පුංචි අවබෝධයක් ලබා දෙන්න ආවේ. අපි මේ ගැන වීඩියෝ කීපයක්ම කරලා තියෙනවා. හැබැයි අද කරන්න යන්නේ මේ වීඩියෝ එකෙත් නැත්නම් මේ ව්‍යාපාරයේ එක්තරා විදිහකට ඔයගොල්ලෝ ආදායමක් ගන්න පුළුවන්නේ. හැබැයි තවත් පැති ගොඩක් තියෙනවා. ඒ ගැන සුවිශේෂී එක දෙයක් තියෙනවා. ඒ තමයි බෝ කරලා ඔයාලට පුළුවනි ලක්ෂ ගණන් හොයන්න. මම හිතනවා වැදගත් වේ ඔයාලට. මේ ගැන අපි සම්පූර්ණයෙන් කතා කරන්න ඉන්නවා අපිත් එක්ක දෙන්නෙක් එකතු වෙලා. ඉතින් ජනකය ඉන්නවා ගලේ වෙලා, ඒ වගේම ලෝලිත මල්ලි ඉන්නවා මේ ව්‍යාපාරේ නැත්නම් මේ ව්‍යාපෘතියේ ප්‍රධාන නියමුවා ඉන්නවා. ඕන් එක්ක අපි කතා කරලා බලමු කොහොමද ඔබ මේකට සම්බන්ධ වෙන්නේ කියන කාරණා එක්ක. ඉතින් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්නේ කලින් මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් යටින් දෙන subscribe button එක subscribe කරන්න, ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ වටී කියලා හිතනවා නම් share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න අපේ කතානායකයා ජනකය ඉන්නවා. අයිවන් මේ හරිය කොහොමද මොකද්ද කියන්නේ? මල්ලි මේ මාතලේ දිස්ත්‍රික්කයේ වහකෝට්ටේ. ඔයාගේ රැකියාව මොකක්ද? මම මල්ලි රැකියා ගොඩක් කරලා දෙනවා. මේ වෙනකොට ව්‍යාපාර තමයි දිර්ම කරලා තියෙන්නේ. විවිධ මගේ සුපර් මයින් මාකටින් ඇඩ්වර්ටයිසින් සොලූෂන් කියන ආයතනය. මාකටින් ඇඩ්වර්ටයිසින් සහ වෙනත් රැකියා අවස්ථා දෙන එක තමයි මම මෙතුවක්කල් කරේ. ඉතින් ව්‍යාපාර තමයි දිගටම මම කරගෙන යන්නේ. හැමෝටම ලංකාවේ ලොකු පිරිසකට මධ්‍ය පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩකට වෙච්ච ඉරණම අපිට උදා වුණා. කොවිඩ් වගේම සහරා මේ තත්ත්වත් එක්ක අපි කරන් ආපු හැම දෙයක්ම බින්දුවටම වැටුණා කිව්වොත් ඒක හරි. ඒ තත්ත්වේ මටත් උදා වුණා. කඩ 6-7ක් තිබුණා, ඔක්කොම වහන්න සිද්ධ වුණා. සේවක අයින් කරා. ආදම් බදු ෆයිල් වල ප්‍රශ්න ආවා. ඉතින් කල්පනා කරගෙන ඉදි 1000ක් දේවල් ඔන්න ආවා. රජයේ ව්‍යාපෘතියක්, ඝන කොම්පෝස්ට් ව්‍යාපෘතියක්. එතෙන්ටත් මම හිතුවා මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් රජයත් එක්ක අවු ප්‍රොජෙක්ට් එකක් කියලා. ඉතින් කෘෂිවරණ දෙපාර්තමේන්තුව අය ගුල්බන සේවයක ඇවිල්ලා පටන් ගත්තා මල්ලේ ඝන කොම්පෝස්ට් ව්‍යාපෘතිය. අතේ තියෙන දේවල්, කනසර තියෙන දේවල් හැම දේම උපස් කියලා පටංගන යන අතරේ ඔයාලා දන්නවා රජයේ ව්‍යාපෘතියේ මඟ නතර වුණා. නතර වුණාන් පස්සේ හිටිය තැනුත් පහලට වැටිලා යන එන මන් නැති වුණා. ඕක තමයි ඒ කාලය තුරු මට වෙච්ච දේ. වැටුණාට පස්සේ ආයෙත් නැගිටින්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න හිතුවා. අපිට කියන්න පුළුවන් ඒ ගැන පොඩ්ඩක්? පුළුවන් මල්ලි. ඇත්තම කතන්දරේ දැන් මිනිහ එක තැනකින් වැටුණාම දැන් මං කල්පනා කරා ඊට පස්සේ මේ
මේ කොම්පෝස් මගේ තියෙන ලොකු ප්‍රමාණයක් තිබුණා විකුණ ගන්න කිලෝ ලක්ෂ ගණක් විතර තිබුණා මෙහි. ඊට පස්සේ මට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ගෝජන්සලට උදව් කරා. ඒක යන අතරේ මට ටච් වුණා මේ YouTube බලන අතරේ වෝමි කොම්පෝස් කියන මේ අපි අද කතා කරන ගැඩවිලි පොහොර. ඉතින් අපි ගොඩක් වෙලාවට කතා කරා ගැඩවිල් පොහොර ගැන. හැබැයි ගැඩවිල් පොහොර වලින් ලක්ෂයක් වෙන ගමන් අද ඔයාලට පෙන්වන්න ආවේ පොහොර වලින් විතරක් නෙවෙයි, තවත් තියෙන ක්‍රමයක් මේකෙන් ඒ ලක්ෂයට අමතරව තවත් ලක්ෂයක් මේ ටැංකියෙන් හොයන්න. ඉතින් ඒකට කතා කරන්නත් ඉන්න අපිත් එක්ක අයියාට උදව් කරපු ලෝලිත බස්නායක මල්ලි. ඉතින් ලෝලිත බස්නායක මල්ලිත් එක්ක අයියාගේ මේ කර්මාන්ත ශාලාවේ අපි ඇවිදිනවා. කර්මාන්ත ශාලාවේ ඇවිදින ගමන් ඔයාලා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ, ඔයාලා කොහොමද මේකෙන් ගාණක් හොයාගන්නේ කියන එක අපි කතා කරලා බලමු ලෝලිත මල්ලිත් එක්ක. ලෝලිත මල්ලි ආයිබෝ සුබරුදු මුණා. ඉතින් ලෝලිත මල්ලි කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි එක සැරයක් කිව්වා කලින් ලෝලිත මල්ලිගෙන් ලක්ෂයක් හොයන්න පුළුවන් ක්‍රමයක් කියලා දුන්නා. ඉතින් ඒ ලක්ෂයෙන් දැනට ගොඩක් හොයාගෙන යනවා. ඒ අතර එක්කෙනෙක් තමයි ජනකයිය. ඉතින් ලෝලිත මල්ලි දැන් ඒ ලක්ෂයට අමතරව තව ලක්ෂයකට වඩා හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේකෙන්. ඒක ගැන කතා කරන්න ආවේ. ඉතින් මොකද්ද මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එක? ඒක කියන්නේ ඉතින්. ඔව් ඇත්තටම මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න කලින් මම පොඩි විස්තරයක් කියන්නම්. මොකද මේක ඇත්තටම මූලාරම්භය කියන තැනදී මම ඇත්තටම කිව්වේ පණුව පොඩි ප්‍රමාණයක් අරගෙන පණුව 100 200ක් අරගෙන මේ වැඩේ කළා. අවුරුද්දක් හමාරක් ඇද්දි ඇත්තටම අපි ওই කියන මාසෙට ලක්ෂ ගන්න හොයන්න පුළුවන් කියලා. ඉතින් ඔහොම මේව කතාව කරගෙන කරගෙන යනකොට ඇත්තටම මේක යන කාලය ටිකක් දිග වැඩි. ඒ කියන්නේ හැමෝටම මේක එච්චරකල් ඉන්න බෑ. මොකද මේ තියෙන ආර්ථික ප්‍රශ්න ඒවත් එක්ක ඉන්න අමාරුයි. ඊට පස්සේ මම ඇත්තටම ප්ලෑන් කරා මේක කොහොමද ඉක්මනින් මුදලක් උපයා ගන්න විදිහට මේක කරන්න කියලා. ඊට පස්සේ තමයි මට වෙන සාමාන්‍ය පරීක්ෂණ වට්ටමින් කියලා සාමාන්‍ය මේක මාස 5ක් වගේ කාලයකදී අපිට මෙන්න මේ ලක්ෂය හැමාරේ මාසෙට මේ උපයන්න පුළුවන් කියන කතාව කිව්වේ. එතකොට අපි මේකට ඇත්තටම අපිට ටැංකියක් හදලා මේ විදිහට පණුව ටික දාලා මෙහෙම ව්‍යාපෘතියක් අපි කරගෙන ගියා. ඉතින් ඕකත් ඇත්තටම සාමාන්‍ය කලින් කිව්වේ අවුරුද්දක් හැමාරක් යනවා කියලානේ. දැන් මේ ව්‍යාපෘතිය පටන් ගන්නත් සාමාන්‍ය මාස 6කින් විතර අපිට ආදායම ගන්න පුළුවන්. හැබැයි මට හිතුණා මේ ක්‍රමයේදීත් සාමාන්‍ය මාස 5ක් 6ක් විතර යනවනේ කට්ටියට. ඒකට ටිකක් බලන් ඉන්න අමාරුයි. ඊට පස්සේ ඉතින් අපි හිතමු හදිසි දැන් හදිසි අවශ්‍යතාව මිනිසුන් දෙනවා. එතකොට මම තීරණය කෙරුවා ඇත්තට මේ පින්වන්ත ව්‍යාපෘතියක් කරන කෙනෙක්ගෙම නැවත අපි පණුවත් මිලදී ගන්න. ඇත්තටම මම දැන් ටිකක් එක මාසෙ දෙකක් තිස්සේ අපි කරගෙන යනවා. ඇත්තටම මේක ඉතාම සාර්ථකයි. එතකොට අපි හිතමු මේ සාමාන්‍ය හදිසියෙන් ඕනම කෙනෙක් හදිසි අවශ්‍යතාව තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට රුපියල් 10,000ක් ඕනනේ. එතකොට ඇත්තටම පුළුවන් අපේ මේ ව්‍යාපෘතියක් කරපු කෙනෙක්ට එයාට හදිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කතා කරන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට සල්ලි වගේක් ඕනේ. එතකොට පුළුවන් එයාට අපිට පණුව දෙන්න. මොකද පණුව පුළුවන් තරමක් මම මිලදී ගන්නවා මේ ව්‍යාපෘති කරන කෙනෙක් කට්ටියකින්. දැන් අපි එහෙම කරගෙනත් යනවා. ඉතින් එයාට හදිසි අවශ්‍යතාවයක් පුළුවන් මෙන්න මෙහෙම මුදලක් අවශ්‍යයි. ඔයාලට පණුව ටිකක් අපිට දෙන්න පුළුවන්. මෙන්න මෙච්චර මුදලක් අපිට දෙන්න කියලා. එතකොට ඒ විදිහට අපි ඒ සල්ලිට ගියාට ඇත්තටම ඩිපොසිට් කරලා අපි අදාළ ප්‍රදේශවලට යනකොට එයාගෙන් පණුව ටික අරගන්නවා. ඒ විදිහට තමයි අපි මේ ව්‍යාපෘති ඇත්තටම ප්‍රචාරය කරන සහ ව්‍යාප්ත කරගෙන යන්නේ. මේ මාළුවෙක් අල්ලගන්න ඇමෙටවත් පණුවෙක් දැන් පොළවේ හොයාගන්න ඒකටත් පාන් කියලා ඉඳ ගන්නද? ඒ තරමට අපේ රටේ පණුව නැහැද? මේ ගැඩිවිලු නැහැ. ඒ නිසා අපි ඒකට විශේෂම කිව් මේ අයිසීනියා ෆටිඩා කියන වර්ගය අරගෙන මේක බෝ කරගෙන බිහි කරගෙන මේ විදිහට අපි කට්ටිය හදාගෙන ප්‍රොජෙක්ට් කරගෙන තමයි ඇත්තටම ඉස්සරහට යන්නේ. මේක තමයි අපේ විශේෂින්ම මේ පසට අවශ්‍ය වෙන මේ සත. එහෙම නැත්නම් මේ පොහොර මැෂිම. ඉතින් පොඩි අවස්ථාවක් ගන්න. මොකද මෙහි පොහොර මැෂිම ඇත්තටම මම කලින් මගේ කතාව අහලා තියෙනවා. ඊළඟ දන්නවනේ විස්තරේ. එතකොට මේකට මේ වෙලාව මම ඇත්තටම මේ අවස්ථාව කරගන්නවා. මේක මූලිකම ආරම්භය ඇත්තට අපේ ලිස්ලියක් ගායතන ලිස්ලියයි අපි ආදරෙන් කියන්නේ. මොකද එතුමා තමයි අපි සඳහන් කරන විදිහට මේකේ එහෙම නැත්නම් ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ පියා අපි හඳුන්වන්නේ. ඉතින් ඒ එතුමාට ස්තුතිවන්ත වෙන්න. මොකද අද වෙනකොට අයියේ සාමාන්‍යයෙන් ගොමයකට සෑහෙන වටිනාකමක් ලැබිලා තියෙනවා. මේකෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රස්සා හම්බෙලා තියෙනවා. ඉතින් මෙතනින් එහාගේ ලොකු ව්‍යාපෘතියක් අපි ඉස්සරහට කරනවා. ඒවට තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තට මෙන්න මේ කියන විශේෂිත මේ පණුව එහෙම නැත්නම් මේ අයිසිනියා කියන පෙටිඩ පණුව ගැඩවිලාව තමයි අපි මේ බෝකරන් අපිත් මිලදීගෙන අපෙන් නැවත අරගෙන මේ විදිහට අපි රටවටා මේ ගමන යන්නේ. ඉතින් කොහොමද මේක පටන් ගන්න? මෙහෙම දැත්තරම අපි මුලින්ම මම අර කලින් කිව්වා වගේ මේක සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් 50 100 වුණත් පටන් ගන්න පුළුවන්. හැබැයි ලැබෙන ආදායම කාලයක් අපි බලාගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි මෙහෙම ව්‍යාපෘතියක් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකක් අපි කිව්වා. හැබැයි මේක පටන් ගන්න සාමාන්‍ය පටන් ගන්න මාස 5කදී අපිට ආදායමක් එන්න ගන්නවා. ඒකත් බලන් ඉන්න බැරි කෙනාට තමයි අපි කියන්නේ සාමාන්‍ය මාසයක් දෙකක් ඇද්දී අපි අධික පණුව සංඛ්‍යාවක් ගෙනත් දානවා. ඒ ගෙනත් දැම්මෙන් පස්සේ සෑහෙන ලක්ෂ ගණන් වලින් ඒගොල්ලන්ගේ ටැංකියේ පණුව බෝ වෙනවා.
එතකොට එයාලට මාසයක් හමාරක් යද්දි වුණත් ඒගොල්ලෝ බොහෝ වෙලාවට දැන් අපේ ඇත්තටම කට්ටියන මාසයක් හමාරක් ගිහිල්ලා ඒ වියදම් කරපු මුදල මාසෙන් හමාරෙන් ඒගොල්ලෝ අරගන්න වියදම. ඒ අපිට නැවත පණුව ලබා දීලා. මේක ඒගොල්ලන්ට මොකද පින්වන්ත ප්‍රොජෙක්ට් එකක් කරනකොටයි අපි එතනටම ගිහිල්ලා මේ වැඩේ කරනවා. එතනට ගිහිල්ලා අපි මේ ටැංකිය හරි ගස්සලා දීලා සම්පූර්ණ වැඩසටහන අපි කරනවා. මේ සත්තු ටික දාලා සම්පූර්ණම ට්‍රේනින් එක අපි එතනට ගිහිල්ලා මේක කරනවා. ඉතින් මේත් ඒ ජනකයියත් ඒ වගේ අපි එහෙම පටන් ගත්ත කෙනෙක් තමයි. එතකොට එතනදී ඊට පස්සේ අපි ඒගොල්ලන්ට කියලා දෙනවා එතනටම ගිහිල්ලා මේ පණුව වෙන් කරගන්නේ කොහොමද? මේ පණුව ටිකක් ගන්න කොහොමද? උදාහරණයක් විතර අපි අපිට කෝල් එකක් දුන්නාම 50,000ක් විතර ඉන්නවා. අපිට මෙහෙමයි මුදල් රුපියල් 10,000ක් වගේ දෙන්න කිව්වොත් එහෙම අපි එයාලට කියනවා මේ විදිහට පණුව ටික දාන්න. අපි ඒක කියලා දෙනවා කරන ක්‍රමේ. ඒ ක්‍රමේ ඒගොල්ලන්ට කියලා දුන්නන් පස්සේ ඉතින් ඒගොල්ලෝ ඒ විදිහට පණුව ටික හරි ගස්සලා අපිට කතා කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ විදිහට ප්‍රොජෙක්ට් එකකට යද්දි එයාගෙන් පණුව ටික අරන් තමයි ඊළඟට සටහන. ওই විදිහට තමයි මේ ලංකාවේ වැඩසටහන අපි කරගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දවසින් ගත්තොත් එහෙම පණුව 10,000ක් සාමාන්‍ය කියතුවා. ඔව් දැන් සාමාන්‍ය ඇත්තටම මේ වෙනකොට මම පණුවෙක් රුපියල් ගානේ මිලදී ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සරහට බොහෝ වෙලාවට ඕක වැඩි මිසක් අඩු වීමක් වෙන්නේ අවම විදිය. අපි හිතමු මොකද මම මේ වෙලාවට ඇත්තන 50,000 200,000 නෙමෙයි කෙනෙක්ගෙන් අරගන්නේ. මම ඇත්තන සාමාන්‍ය 30,000 40,000 50,000 ලක්ෂ ගණන් තමයි පණුව අරගන්නේ. මොකද මේ ටැංකිය මාසයක් දෙයක් තුනක් විතර යද්දි 90 ලක්ෂ කෝටි ගණන් වලින් මේක බිහි වෙනවා. ඉතින් ඒ කෙනෙක්ට අනිවාර්යෙන් අපිට ඒ වෙලේ වුණා නම් දෙවෙනි මාසේ මට කතා කරලා 90 ලක්ෂයක් දෙන්න පුළුවන් නම් මම ඒ වෙලේ 90 ලක්ෂය ගන්නවා. එතකොට තමයි අර කියන්නේ දෙවෙනි මාසේ වෙද්දි යාගේ මේ සම්පූර්ණ විදුපු මුදලම එතනින්ම කව කරගෙන ඉවරයි. ඒ විදිහ. මේ ව්‍යාපෘතිය අපි කියන්නේ 90,000ක ව්‍යාපෘතිය කියලා කියන්නේ. ඇත්තටම අපේ මේ 90,000 කියන එක වෙනම අපේ ඉන්නව ඇත්තටම ගණන් කරන වෙනම මිසෙවක ඉන්න. ඒගොල්ලෝ ගණන් කරලා තමයි මෙතන මේ 90,000 අපි අරන් එන්නේ. ඊට අමතරව අපි අපේ තියෙන ටැංකි වලින් ආයේ අහුරු වගේ අරන් දාන. ওই විදිහට සාමාන්‍ය විතර සහ පැට ඔය දේවල්ත් එක්ක අරගද්දි මෙතන සාමාන්‍ය 20,000 25,000 විතර පණුව ඉන්නවා. මේ ප්‍රමාණය මෙච්චර ගොඩක් මේකට දාන නිසා තමයි මාසයක් දෙකක් විතර යද්දි මේ ලක්ෂ ගණන් වලින් පණුව බිහි වෙනවා. මේකට මට දෙයක් කියන්න අමතකුණා. මේකට දැන් අපේ පිටරට අපේ ආදරණීය පිටරට ඉන්නවනේ. ඒගොල්ලෝ ඇත්තටම මේ වැඩසටහන සෑහෙන්න මේගොල්ලෝ කරනවා. මොකද එහෙින් ඉඳලත් වැඩ දැන් අමාරුයි. පිටරට ගිහින් වැඩ කරගන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ මෙහි ඉන්න කට්ටියට දෙමාපියන් දර ගෙදර කට්ටියට කියලා මේ විදිහට ප්‍රොජෙක්ට් එකක් කරලා එයා ඉන්නේ සමහර වෙලාවට මාස 4න් 5න්. එයා මෙතන එනකොට මෙතන ප්‍රොසෙස් වෙලා තියෙනවා. එතකොට ලංකාවටත් ඇවිල්ලා හොඳට ආදායමක් උපයන්න පුළුවන් විදිහට මේ ප්‍රොජෙක්ට් එක මේ අපි හරි ගස්සලා තියෙනවා. ඉතින් මේ විදිහට කට්ටිය අපිත් එක්ක පිටරට කට්ටිය සෑහෙන දැන් එකතු වෙලා ඉන්නේ මේ වැඩේට. මෙහෙම ගාණක් හොයන්න පුළුවන් කියලා දැන් කියන 10 ගුණයක් විතර වැඩියෙන් හොයන්න පුළුවන් මාස දෙකක් වගේ යනකොට. එතකොට මේක මේ සමහරුන් දෙන්න පුළුවන් පිරමීඩ එකක් දැසි ඉන්නේ ඇති කියලා. මොකද පිරමීඩ වලින් බට කාලේ ඉන්න ගොඩක් අය. ඔව් ඒක තමයි. දැන් මේක පිරමීඩ කේස් එක කියන්නේ පිරමීඩ කියන එක සාමාන්‍ය අපිට ඇසට පේන්නේ නැහැ නිකන් අමුතුම දෙයක් නේ ඇත්තටම. නමුත් මෙතන අපි සම්පූර්ණ මේ වැඩසටහන අපිට කතා කරලා ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා අපි එදා ඉඳන් එයත් එක්ක ඉන්නවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් එක අපි අද පටන් ගත්තා කියලා අපි අද ඇවිල්ලා අපි ටැංකිය හදලා දීලා සත්තු ටික දාලා එහෙම කළා. මොකද සාමාන්‍ය අපි එතනින් එහා මේක බලන්න වෙන්නේ නැතුව හිටියොත් තමයි මෙතන ප්‍රශ්න. නමුත් අපි මේක විසිට් කරනවා. සාමාන්‍ය මාස දෙකකට එකපාරක් හෝ සමහර තැන්වලදී අපි මාසෙට දෙපාර තුන් පාර යන දැන් තියෙනවා. ගෙදර පටන් එයාගේ ස්ථානෙමනේ අපි මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න. එතකොට ඉතින් එයාට ඕනතරම් පේනවා මේක කරන්න කොහොමද වෙන්නේ කොහොමද මෙච්චර මුදලක් ඉපෙන්නේ කොහොමද කියලා. මොකද මේක ඇත්තටම ඇස් දෙකට පේන දෙයක්. ඉතින් මේ පේන දේ තමයි අපි කියන්නේ අර ඇත්තම අර පිරමීඩ කතාව බලුවා මොකවත් අපිට පේන්නේ නැහැ මොකද්ද මේ කියලා. නමුත් මේක ඊටත් වඩා ගිය සෑහෙන වටින සහ හොඳ දෙයක් මිනිසුන්ට මේක පේනවා. එයාගේ තැනටම ගිහලා තමයි අපි මේ වැඩේ කරන්නේ. අනිත් එක අපි ඒක බලනවා විසිට් කරනවා. මොකද අපිත් එක්කනේ මේක ඉන්නවා. මොකද අපේ වෙනම link එකක් තියෙනවා. අපේ සම්පූර්ණ WhatsApp group තියෙනවා. අපේ link එකක් තියෙනවා. මේ link එකේ මේ ඔක්කොම ඉන්න අපි හිතන්නකෝ මේ project දැන්ට 100 200ක් කරලා තියෙනවා කියලා. මේ 100 200ම අපේ මේක ඉන්නවා. එතකොට අර අපි අලුතෙන් කරන කෙනෙකුත් ඒ link එකට එකතු වෙනවා. එතකොට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ එකිනෙකා අතර කතා බහ කරගන්නවා, මේ ගනුදෙනු කරගන්න, එහෙම නැත්නම් පොහොර යම යා කරන, පණු එහාට මෙහාට කරගන්නවා. ඒ වගේ ලොකු process එකක් තියෙනවා අපි මේ වැඩසටහන ඇතුළේ. ඉතින් ඒ හින්දා සෑහෙන විනිවිදභාවයක් එක තමයි අපි මේ වැඩේක. ඇත්තටම මම පොඩි උදාහරණයක් කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපේ රටේ ලොකු මොන හරි ව්‍යාපෘති තියෙනවා කියලා හිතන්නකෝ. එක ව්‍යාපෘතියක් අපි හිතන්න මොන හරි ඔන්න වවන හරි මොන හරි වවනවා කියන එකක් යනවා, ව්‍යාපෘතියක් යනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නේ අයි ඒගොල්ලන්ගේ ව්‍යාපෘති 1000ක් හරි 100ක් හරි කරලා තියෙන කට්ටිය එක තැනක ස්ථානගත කරන. අඩුම WhatsApp group එකක්වත් හදලා තියෙනවා. එහෙම නැහැ. හැබැයි මේ ව්‍යාපෘතියේදී අපි ඒ හැමෝටම විනිවිදභාවයක් පෙන්වන්න හින්දා අපි ඒ WhatsApp group එකව හදලා තියෙනවා. ඒ කියන්නේ හැමෝටම හැම කෙනෙම පේනවා. නැතුව මේක මම මෙතන අනුරාධපුර එකක් කරලා ආයේ කොළොන්නර එකක් කරලා වෙනම හිටියොත් තමයි ඒකිනේක අඳුනන්නේ නැහැ. මට ඕන අර අනිත් තැනට යන්න නොදී යන්න නැතු වෙන්න තිබ්බා. ඔය වගේ ප්‍රශ්න කන්දරාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේක network කරලා link කරලා අපි හැමෝම එකිනෙකා හැමදේම දකිනවා. gedara හදන්නේ මේක අපි අනිත් හැම තැනම මේක සම්පූර්ණ විනිවිද භාවයකට තමයි වැඩසටහන අපි කරගෙන යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ගැඩවිල් පණුවගේ වටිනාකම. ඉතින් පණුවෙක් බෝ කරලා උංචි ඉඩක. ඉතින් මේ තියෙන්නේ ජනකයියගේ මේ වැඩේ කරගෙන යන හැටි. ඉතින් ජනකයියව චුට්ටක් කතා කරන්න ගන්න ආයසරයක්. මොකද හේතුව ජනකයියා දැන් අපිට ලෝලිත මල්ලි කියලා දුන්න මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එක ගැන.
එතකොට එයා දැන් කිව්ව විදිහටම ඔයා දැන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක. ඒ පටන් ගන්න දැන් කරගෙන යනවා. ඔයා ඉස්සරම කොහොමද පටන් ගත්තේ? දැන් කොහොමද ඉන්න තත්ත්වේ? ඇත්තටම මල්ලි දැන් කෝටි ගාණක් අරන් ණය වෙලා ඉන්න මට ප්‍රොජෙක්ට් එකක් ගන්න මගේම ව්‍යාපාරයක් කරන්න මගේ රස්සාවක් මගේ ව්‍යාපාරයක් මට කරන්න නඩු ප්‍රශ්න ඉඩම් අඩම් ඔක්කොම උකස් වෙන්න හින්න වෙන්න යද්දී මම මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එකට අවශ්‍ය මුදල මං එළියෙන් ගත්ත මගේ යාළුවෙක් කරනවා ඉස්සලා කිව්වේ. ඒක අරගෙන මම ඒ මුදල යොදවලා මේ ප්‍රොජෙක්ට් එක අරගෙන පින්වන්ත ප්‍රොජෙක්ට් එක අරගෙන මම මාස දෙකම ආරයද්දී එමෙන් 10 ගුණට වැඩි මං හෙව්වා. ඒ හෙව්වේ ඇත්තටම මේ පොහොරම නිෂ්පාදන කබලන් ඉදලා නෙමෙයි. පණුව මට මේකෙදි මාස දෙකක් යද්දී මව් සත්තු පැටවු දාලා මේකේ පණුව බෝ වෙනවා. ඒ පණුව ටික දුනවා මං ඇර. ඒ වගේම පොහොර ටික මම විකුණනවා. මේකේ නා වොෂ් එකක් මික විකුණනවා. ඒතර මේක ලොකු වැඩක් මේක ඇතුළේ තියෙනවා. එහෙම නැත්නම් පොහොර එකක් හදලා තැනට විකුණන එක විතරක් නෙමෙයි. මේ පැටවු ටික පණුව ටික මට නැවත ලෝල්ට මට දුන්න හැකි. මාස 6කට ලෝන් එක ගත්තාම බැංකු ලෝන් එකක් ගත්තොත් මාස 6කට නැත්නම් අවුරුද්දකට ඇත්තට මාසෙකට පුළුවන් නම් පැටවු 20,000ක් විතර විකුණ ගන්න. රුපියල් 20,000ක්. මේ විදිහට මාස 5ක් ඉදියද්දි ණය ටික ඉවරයි. මෙන්න මේ හින්දාම තමයි මම මේ ප්‍රොජෙක්ට් එකට අත ගැහුවේ. ඉතින් මම ණය වුණා. මං ඉල්ල ගත්තා. මං මගේ ප්‍රශ්නේ නිසා මං ඒ දේ කළා. අද ඉන්නව තරුණයෝ ඕන තරම්. කෝටි ගණන් වියදම් කරලා කොවිඩ් කාලේ නැති වෙලා මං කියන්නේ ලක්ෂයක්ද දෙකක්ද අදාල නැහැ. මේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරලා අපිත් එක්ක ලෝලිත මලිත් එක්ක දුලා අපිත් එක්ක දුලා මේකම යන්න පුළුවන්. දිනන්න පුළුවන්. මම එහෙම දිනපු කෙනෙක් වගේ කීමෙන් කියන වගේ කීම ප්‍රත්‍යක්ෂයි සහතිකයි. මම මාස දෙකම ආරතුලද යොදවපු මුදල කෝටියක් නම් එමෙන් 10 ගුණයක් මම හොයලා දෙනවා ප්‍රොජෙක්ට් එක. මම උදාහරණයක් කියන්නේ ප්‍රොජෙක්ට් එක 50,000යි නම් එමෙන් 10 ගුණයක් මම හොයලා දෙනවා. ඒක ප්‍රත්‍යක්ෂයි සහතිකයි. මාස කීයද පටන් ගන්නේ? මේ විදිහ පටන් ගන්න මේ තියෙන බෝඩ් එක පටන් ගන්න දවස මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 20/23 11/21 වෙනිදා. අද වෙද්දි 5 වෙනි මාසෙනේ යන්නේ. ආමේකේ මේ ගහලා තියන්නේ නේද? ඔයා මේ මගේ තැන බලන්න. 1 ටැංකියයි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ටැංකිය 8ක් මගේ ළඟ තියෙනවා. එකෙන් විසරම කීයද පටන් ගත්තේ? එකකින්. 1 ටැංකියයි. ඊrase දැන් තවත් ටැංකිය ගහගෙන නැහැ ඉස්සර. ඔව් තව ඉස්සරහට තියෙන ටැංකිය තව 8ක් 10ක් ගහන බඩු වෙන ලොක්ම කරලා තියෙනවා. ඒ කියන්නේ කොම්පෝස්ට් වලින් ගන්න ආදායමට වඩා දැන් පණුව බෝ කරලා වැඩියෙන් හොයනවා. පැහැදිලිව. පණු පොහොර පණුව පණුවන්ට හොඳ මිලක් දිරලා දැල්වලද මල්ලේ. පණුත් මිලදී ගන්නවා. එන මමත් ගිහිල්ලා යම් යම් තැන්වලින් පණුව මිලදී ගන්න මගේ ප්‍රොජෙක්ට් 20ක් කරලා එළිය තියෙනවා. මං මේක කරලා මං එළියට ප්‍රොජෙක්ට් 20ක් කරලා තව දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා වෙනම පුහුණු කරගෙන යනවා. වෙනම පුහුණු කරා මගේ ලොකු මහත්තයා ඉන්නේ. ලොයිතමලි එයා එනවා හැමදාමවත් වැඩමුළු දිබ්බේ. ඉතින් එනවා. ඉතින් ප්‍රත්‍යක්ෂයි සහතිකයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒකේ වකිම අපි ගන්නවා. කැමති කෙනෙක්ට ව්‍යාපෘතිය පටන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපි තවත් ලොයිතමලිත් එක්කම කතා කරන්න වෙනවා. මොකද හේතුව ඔහු කිසිම ප්‍රශ්නයක් නැතුව වගකීම බාර ගන්නවා මේ වැඩේ. මොකද ඔබ පටන් ගන්න ඔබ පටන් ගත්තොත් පණුව මිලදී ගන්නවා පොහොර මිලදී ගන්නවා අනන්න ඕනේ තැන තැන ගිහිල්ලා. ඉතින් ආදායම ෂුවර්. ඇත්තට මගේ කතාවත් හැමෝම දැන් දන්නවනේ සම්පූර්ණ අපිත් මේ වැටිලා මේ ජනකය වගේ හොඳටම නැති වෙන්නම වැටිච්ච මිනිස්සු. ඉතින් මේකෙන් තමයි ඇත්තට මමත් ගොඩ ඇවිල්ලා දැන් මේ දේ ලොකු ව්‍යාපෘති කරගෙන ගිහිල්ලා අපේ තියෙන ඇත්තරම ලංකාවට දෙන ප්‍රධාන ව්‍යාපෘතිය. ඒ ප්‍රධාන ව්‍යාපෘතියට අදාළ මිනිස්සු ටික අදාළ අපේ සෙට් එක තමයි අපි මේ හදාගෙන යන්නේ. ඒ කියන්නේ හැම ගමින් ගමකම මේ දේ පටන් ගන්න ඕනේ. මේ පටන් ගත්තන් පස්සේ එයාට බොහෝ වෙලාවට මේක පණුව ටිකක් පොර ටිකක් විකුණලා ආදායම ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ගොඩාක් දෙයක් මේ ප්‍රොජෙක්ට් එක කරපු කෙනෙක්ට වටිනාකම ගොඩාක් තියෙනවා. ඒක ඉස්සරහට අපි සඳහන් කරන්න මොනවද කියලා ඉතින්. ඔව්. ඉතින් අපි මේ වැඩේ කරගෙන යන්නේ කොහොමද? එතකොට මේ පණුවොන්න මොනවද දාන්නේ ඔයගොල්ලෝ? ඒ කියන සියලුම දේ අපි කලින් අපි වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මම මේ link එක ඔයගොල්ලොන්ට දානවා වීඩියෝ එකේ යටින් description එකේ. ඉතින් ඒක වගේම පළවෙනි කමෙන්ට් එකේ දානවා. ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේක කොහොමද ලේසිද අමාරුද කියන එක බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මේ අංකයට කතා කරන්න පුළුවන්. මේ අංකයට කතා කරලා ඔයාලට පුළුවනේ මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඒක ඔයාලගේ තීරණයක්. අපිට කියන්න පුළුවන්. අපිට පෙන්නලා දෙන්න පුළුවන් මේ ව්‍යාපෘතිය හරහා දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා, දියුණු වෙලා ඉන්නවා. ඉතින් මේ දේවල් ඇස්පන අපිට පේනවා. ඉතින් ওই දේ අපි පෙන්වන්න තමයි ගලේ වෙලට ආවේ. ගලේ වෙලට ඇවිල්ලා ජනකයිය ඉන්නවා. ඉතින් ගලේ වෙල ජනකයියත් එක්ක කතා කරේ. ඔයාලටත් වැටිලා ඉන්නවනම් ගොඩ එන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ ගැඩවිල් පණුව. එහෙමනේ ලෝනේ ගහලා. ඉතින් ගැඩවිල් පණුව ගැන ඉතින් ආය කියන්න දෙයක් නැහැ. ඔච්චර මේ කියන්නේ
මාරම් විදියට බෝ වෙනවා මේ. සෑහෙන බෝ වෙනවා. ඒ කියන්නේ අපි අර එතන ප්‍රොජෙක්ට් එකකින් පටන් ගන්න කියලානේ හේතුව තමයි ඉක්මනින්ම මේ අපි ගොඩක් ගෙනත් දෙනවනේ මේ පණු ගොඩක් සංඛ්‍යාව මේකට ගෙනත් දානවා. ඒ නිසා තමයි මේක මේ මාසයක් අමාරකේදී අධිකව පණු සංඛ්‍යාව බෝ වෙලා මොකද දැන් මේ ප්‍රොජෙක්ට් එක දැන් උදාහරණයක් ජනකයි වුණත් මේ ටැංකියක් හදලා දැන් ඒකෙන් මම හිතන්නේ සෑහෙන ටැංකිය ගොඩක් මේ හදලා තියෙන්නේ දැන්. ඒ නිසා ඒ ගොඩක් ගෙනත් දෙනවා පණු එතනින් තමයි මේ පණු වර්ධනය අධිකව බෝ වෙලා අපිටත් මේ ඇත්තටම දැන් අපිට සෑහෙන මේක රටේ පණු අවශ්‍යතාවයක් වෙලා තියෙන්නේ. ඉතින් සෑහෙන පණු වෙලා මේ ප්‍රොජෙක්ට් ඇත්තටම කතා කරනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේගොල්ලන්ටත් කියන්නේ පටන් ගන්න අපිට මේ පණුවට කි දෙන්න අපිත් එක්ක එකතු වෙන අපේ නෙට්වර්ක් එකක් තියෙනවා අපේ ලොකු ලින්ක් එකක් තියෙනවා ඒක සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. ඉතින් තව දෙයක් පෙන්වන්න ඕනේ. මොකද ජනකයියගේ නිවසරම අල්ලලා මේ ගහලා තියෙන බිල්ඩින් එකේ කරන්න වෙනමනුත් නෙමෙයි මෙච්චර වියදමක් කරලා බිල්ඩින් එක ගහලා කරගෙන යන්නේ මේ පින්වන්ත ප්‍රොජෙක්ට් එක. නැත්තම් මේ පණුව බිහි කරලා මැරුණු පසට පණ දෙන්න මම හිතන්නේ ලෝලිත මල්ලිගේ වචනයක් මේක. අතර මැරුණු පසට වඩා මරාගත අපි හැමදාම අපි හැමෝම කට්ටියත් එක්ක එකතු වෙලා ටොපි බලවා කරේ මේක විමර දාන්න. ඒ නිසා තමයි අද මෙන්න මේ රටන මේ වගේ තත්ත්වයක ඇත්තටම උදා වෙලා. ඉතින් මරාගත පසට පණ දෙන්න තමයි අපි මේ හදන. අතර මගේ මම කියන්නේ මේක තමයි අපේ සාමාන්‍ය මේ රට ගොඩ දැමීමට අවසන් මෙහෙයුම මේ අපි කරන්නේ. ඉතින් තවම අපි මේ අවසන් මෙහෙයුම පටන් ගත්තා විතරයි. ඒකට තමයි අපි මේ මිනිස්සු එකතු කරගෙන මේ රටේ කට්ටිය එකතු කරගෙන අපි මේ ජනකයිලේ කට්ටිය එකතු කරගෙන මේ කරගෙන යන්නේ. මරාගත්ත පසට පණ දීලා මේ රට ගොඩ දාන අවසාන මෙහෙයුම මේක තමයි. මේ රට ගොඩ දාන අවසාන මෙහෙයුම කියන්නේ මේ පස ගොඩ දාලා ගොඩ දාන්න නැතුව මේ මෙහෙයුම කරන්න බෑ. මොනවා කරන්න පළවෙනිටම කරන්න මේ පස ගොඩ දාන එක තමයි. ගෙදර හදනවට වඩා මම හිතන්නේ මේකට වියදම් කළා අහගලා දෙනවා. අනිවාර්යෙන්ම හරි. මේකේ මෙතන තියෙන පුංචි එකේ ඉඳන් යෝගට් කප් එකේ ඉඳන් මේ පණුව හදන්න පුළුවන් කියන එක. ඒක මම ගත්තේ ලෙස්සි මහත්තයාගෙන්. බස්සනායක මල්ලිගෙන් තමයි මේ දෙන්නගෙන් තමයි මේක ගත්තේ. මම වීඩියෝ ලොකු ප්‍රමාණයක් බලලා 100ක් විතර. හැම එකෙම තියෙන මේ චූටි බකට් එකේ ඉඳන් මගේ පණුව ඉන්න මෙතන. අයින් කරලා යෝගට් කප් එකේ ඉඳන් පණුව හදලා තියෙනවා. මේ විදිහට මම ටැංකිය වල මේ හැම එකේම ඉස්සරහට යන්න පුළුවන්. මේ ගෙදර තියෙන සියලුම මගේ මෙතන තියෙන බකට් ගොඩ තියෙන ලොකු ටැංකිය තියෙනවා. මූටි හැම එකේම පණුව තමයි මම හදන්නේ. හදන්නේ. ඒ නිසා ලොකු වියදමක් මම මේකට කරලා තියෙනවා. ඉතින් ඒ වියදම ඇත්තටම මම මේ ඒ වෙනුවෙන් කරපෑන්නේ මූලික යදවම කරලා ලෝල්ට මල්ලිත් එකේ දලා මේ වැඩේ කරනවා. බදුල්ල, බණ්ඩාරවැල, නුවරඑළිය, පදවි ශ්‍රීපුර, කහටගස්දිගලිය, පොරොවපතාන මේ වගේ මගේ පොයින්ට් මමම يعني මම මේ ආරාධනා කරන අයට මගෙත් එක්ක එකතු වෙන්න හේතුව මම කරපු මම ඕපන් කරපු ලෝල්ට මල්ලි මේ හැමතැනම ගිහිල්ලා දෙනවා. අද ව්‍යාපාර 30කට වැඩිය මිනිස්සු ලක්ෂ ගණන් මුදල් උපයනවා. මගේ මේක ප්‍රායෝගිකව මම මේක මේ පොළවේ කරලා තියෙනවා. මෙතන තමයි මම කියන්නේ දේ. දියර පොහොර. ඔව්. මේ ටැංකිය වලින් එන දියර පොහොර එකනේ මෙතෙන්ට. ඔව්. මේ තියෙන ගැඩවිලි දියර පොහොරක මේ ටැංකිය මෙතන තියෙන හතෙන්ම එන ඒවා ටැංක් බට දාලා දෙන්නේ මෙතෙන්ට එනවා දියර පොහොර එක. ඒක අර පොහොර එකටත් පණුවන්ටත් අමතරව අපිට ලැබෙන ඊළඟ බෙනිෆිට් එක. ඔව් නේද? ඊළඟ මේක. ආදායම එතන. ආදායම මේක. ඉතින් මේ අපි අද වැඩියෙන්ම කතා කරන්නේ පණුව. ඒ හදිස්සිය වලට පණුව විකුණ ගන්නනේ. හැබැයි පණුව නෙමෙයි මෙතන පණුවන් නම්තර මාරම ගානක් හොයාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් බය නැතුව අත ගහන්න පුළුවන්. වලට පුංචි ඉඩක් තියෙනවා නම් ඔන්න මේ මොනවද තියෙන්නේ? මේ දියර පොහොර. ඒ කියන්නේ වෝම් වොෂ් එක. එන වෝම් වොෂ් එක මේකේ තියෙනවා. මෙතන තියෙන ටැංකිය හදලා නේද ඒ? මේකෙත් ගැඩවිලු ඉන්නේ. මේකත් ටැංකිය ක්‍රමයට කරන තව ක්‍රමයක්. මට ඉඩ අඩු නිසා මේ ටැංකිය වල යනවා. එළියත් මේ ටැංකිය ලොකු කරනවා. ඒකට ගහන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට. ඉතින් ගහලා තියෙනවා වගේම ටැංකිය තව මේ මං හිතන්නේ හදාගෙනත් යනවා. එළිය අපිට කතා කරන්න බෑ. මොකද වහිනවා. ඉතින් ඒ වැස්සෙන් ආරක්ෂා වෙන්න හදලා මෙතනනේ. මෙතන මේ කකුල හොන් හොදන එන්න නේද? ඌට කවුරු ආවත් මල්ලේ මෙතන කකුල් හොදන් එන්න නේ. ඉස්සරහ තියෙන මේක එළියේ ටැංකිරිකුත් ගහලා තියෙනවා. ඉතින් බලමු. මෙන්න කකුල්ලේ හොදන එනවා නම් මේ විදිහට හොදන එන්න ඕනේ. මෙතන ඊළඟට අර විදිහට ටැංකි ගහලා තියෙනවා. අර තියෙන එළියේ ටැංකි දෙකක් තියෙනවා මල්ලේ. අපිට ඕ අය අපිට මේ ඔය දැන් ඔය පෙන්නන තමයි යන්නේ. මොකද හේතුව මේ ටැංකි හදන්නේ. මේ හරි මේ හදන්න ලෑස්තිලා තියෙන නේ මේ ටිකේ. සමහරවිට මම මුලින්ම කතා කරද්දි මොකද ඉස්සරම අපි කිව්වේ නැහැ නේ එකපාරටම මෙන්න මේවයි මේවයි කියලා. මොකද්ද මේ ව්‍යාපෘතිය කියන එක මුලින්ම පටන් ගත්තේ නැතුනම සමහරවිට බනින්න පුළුවන්. හැබැයි ඔයාලට පෙන්වන්න දුන්නා මේක මොකද්ද කියනවට වඩා මේ වැඩේ කොහොමද කරගෙන යන්නේ කියන එක. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට අපි කරේ. එතකොට දැන් බලමු කම්පෝස්ට් එක බලමු. දියර ගඩවිල් පොහොර දියර එක ගත්තා මෙතන ඒ තියෙන දියර එක. එතකොට අයියා මේ දැන් මේ පණුව බලාගත්තු වෙන මේ දේවල් තියෙනවද ඔය සාමාන්‍යයෙන් බේරගන්නේ?
හරි ලේසි දැන් කුකුල්ලු එහෙමනම් මේ කැමරටත් කෑ ගහනවා එහෙමනේ. මොකද කවුරුත් කෑ ගහන්නේ නැහැ. මුකුත් නැහැ. අපි තමයි අපි ළඟ තමයි මේන්ටේන් එක තියෙන්නේ. සති දෙකකට වතාවක් විතර අපි හදාගත්ත කැම එක සති තුනක් වගේ නේද? මල සති තුනකට වගේ වතාවක් අපි මේ කැම එක දානවා. ඉතින් වතුර පොඩ්ඩක් ඒකට ස්ප්‍රේ මැෂින් එකකින් චුට්ටක් ගහලා ඉච්චරයි. මේ මේ අනිත් වැඩක් කරන අතරේ රසාවක් කරන අතරේ ඕනම දෙයක් කරන අතරේ තමන්ට මේක කරන්න පුළුවන්. ඕනම ටයිටල් එකක කෙනෙකුට මේක කරන්න. ඔන්න ඔයාලට මේකෙන් කොම්පෝස්ට් පෝර වලින් වෙනම ලක්ෂ ගානක් හොයන්න පුළුවන් වගේම පණුවෙන් හොයන්න පුළුවන්. එතකොට ගියර පෝර එකකින් හොයන්න පුළුවන් සෑහෙන සුපිරි වැඩක්. ඒ කියන්නේ ආදායම් ගොඩක් තියෙන ප්‍රොජෙක්ට් එකක් මේක. ඉතින් ඒක තමයි අපිට දෙන්න ඕනේ. ඉතින් ආවේ එකයි. ඒක නිසා බය නැතුව පණුව හදන්න. මොකද බය නැතුව ඔයාලා පණුව ලක්ෂයක් හැදුවා ඒ ලක්ෂය පණුව ගන්නවා. මොකද පණුව නැහැ, දෙන්න පණුව නැහැ. හරිද? ඉතින් ඒකින්ද බය නැතුව වැඩේ කරන්න පටන් ගන්න. කතා කරන්න ඔය තියෙන දුරකතනංග වලට වීඩියෝ ගැන අදහස් තියෙනවා කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීඩියෝ සමු ගන්නවා. මතක කරන අපේ චැනලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අද වෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් නොටිෆිකේෂන් එක ක්ලික් කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ ෂෙයාර් කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්න. බලන්න ඉඳපු ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. ලොලිගමන්ට බොහොම ස්තුතියි. ඉතින් ජනගහයි.